ආයුබෝවන් දුවේ පුතේ අද අපි නෙමටෝඩාවන් හඳුනා ගැනීමේ පරීක්ෂණය කරන්නයි මේ සූදානම් වෙන්නේ අපි දන්නවා බර්මාන් පුනීල පරීක්ෂාව කියලා හඳුන්වන්නේ නෙමටෝඩාවන් හඳුනා ගැනීමේ පරීක්ෂණය ඒ සඳහා අපිට වීදුරු පුනීලයක් අවශ්‍ය වෙනවා වීදුරු පුනීල එක එක ප්‍රමාණයේම තියෙනවා නමුත් අපි මෙතන පස් සෑම්පල් එකක් හඳවා ගැනීමට ඕන නිසා ප්‍රමාණවත් ඉඩක් තියෙන මේ විශාල ප්‍රමාණයේ පුනීලය තමයි තෝරගන්නේ මේ පුනීලේ අග කෙළවරට රබර් නලයක් සම්බන්ධ කරගන්නවා මේ රබර් නලය විනිවිද නොපෙනෙන රබර් නලයක් වුණා නම් වඩාත් හොඳයි ඊළඟට රබර් නලය අග කෙළවර මේ විදියට නවලා ඒක සීල් කරගන්න ඊට පස්සේ අපි මේක රඳවන්න ඕනේ මේ ආධාරකය මේ තියෙන්නේ ආධාරකයක් මේ ආධාරකයට විවිධ උපකරණ සවි කරන්න පුළුවන් විදිහේ විවිධ ආකාරයේ කොටස් තියෙනවා එතකොට මේකෙදි අපි ගන්නේ කුණීල රඳවණේ මේ ප්‍රමාණයන් දෙකකින් තියෙනවා අපි මේ විශාල පරිමාණයේ ප්‍රමාණයේ කුණීල රඳවණේ අරගමු ඊට පස්සේ මේක මෙතෙන්ට දාලා තද කර ගන්නවා කුණීල රඳවණේ මේ වගේ නොසෙල්වන විදියට සවි කර ගන්න ඕනේ ඊට පස්සේ මේ ටිෂු එකක් එහෙම භාවිතා කරලා මේක ආරක්ෂාවෙන් තමයි මෙහෙම සම්බන්ධ කරන්නේ රඳවලා මෙතෙන්ට අපි පුනීල රඳවනවා මේ විදියට අපි පුනීලය මෙතෙන්ට රඳවනවා රඳවල ඉවර වෙලා මේක ඇතුළට පෙරහන් කරදාසියක් දාන්න ඕනේ දැන් මෙතන පෙරහන් කරදාසියක් නැති නිසා මම මේ වගේ මල් පීස් දුනී රෙදි කඩක් අරන් තියනවා මේක හතරට නවලා මෙහෙම මේකේ ගොටුව හදාගන්නේ මේ විදියට මේක හතරට නවලා මේ එක කොටසක් දිගහැරියෙන් මෙතන අපිට ගොටුවක් ආකාරයට හැදෙනවනේ අන්න ඒ විදියට තමයි මේක සකස් කරලා අපි මෙහෙම පුනීලය තුලට දාගන්නවා ඊළඟට අපි මේකට ජලය පුරවනවා පිරිසිදු ජලය අරගෙන මේ පුනීලයට පුරවනවා ඇතුලේ පිරෙන විදියට මේක මෙහෙම පිරෙන්නේ නැත්නම් අපිට මෙතනින් මේක අරින්න වෙනවා චුට්ටක් මෙහෙම ඇරියම මේක දිගේ බටේ දිගේ වතුර එනවා ඊට පස්සේ අපිට මෙතනින් සීල් කරගන්න පුළුවන්. පස්සේ මේ පැත්තෙන් වතුර දානවා අපි කට මට්ටමට එනකන්. මේ කුණීලේ අපි පෙරහන් කඩදාසිය උඩ සීමාවට විතර එනකන් ජලය දාගන්න. ඊළඟට අපි මේකට පස් සෑම්පල් එක යොදන්න ඕනේ. පස් සෑම්පල් එක මේ පස් සෑම්පල් එක අපි අරන් තියෙන්නේ නෙමටෝඩාවන් විසින් හානි කරපු ශාකයක් තිබුණු තැන මුල් හැදිච්ච ප්‍රදේශයෙන්. මේ පස් සෑම්පල් එක අපි ඊට පස්සේ දානවා කුණීලය තුලට. මේ විදියට පස් ටික සම්පූර්ණයෙන්ම වැහෙන විදියට ජලය රඳවලා අපිට පුළුවන් මේකට බල්බ් එකක් යොදන්න ඕනේ මෙතනින් ආලෝකය හොඳින් ලැබෙන විදියට මේ විදියට මෙතෙන්ට යොමු කරලා බල්බ් එකක් දාන්න ඕනේ. අපි මේ විදියට පැය 24ක් මේ ඇටවුම සකස් කරලා තියෙනවා. මේ ඇටවුම පැය 24ක් සකස් කරලා ඉවර වෙලා පැය 24කට පස්සේ මේ පැත්තේ ක්ලිප් එක ගලවලා මෙතනින් මේ බටය තුල රැඳිලා තියෙන ජලය අපි අරගන්නවා පෙට්‍රිදීසියකට මේ පරීක්ෂණයේදී පස්තික සම්පූර්ණයෙන්ම ජලයෙන් සංතෘප්ත කරලා මෙතෙන්ට ආලෝක ප්‍රභවයක් යෙදුවම මේ ආලෝක ප්‍රභවය නිසා උෂ්ණත්වය වැඩි වුණාම නෙමටෝඩාවන් මේ පස් සෑම්පලේ ඉන්න අය බටේ දිගේ පහළට ගමන් කළ මේ හරියට එනවා පැය 24ක් යනකොට එයාලා මේ බටේ දිගේ රැඳෙනවා මේ හරිය අඳුරු කරොත් එයාලා වඩාත් මේ හරියට එනවා ඊට පස්සේ අපි කරන්නේ පස් සෑම්පලේක පරිස්සමින් මේ පැත්තෙන් මෙහෙම උස්සලා අයින් කරලා මේ පස් සෑම්පල් එක ඉවත් කරන්න පුළුවන් මේ විදියට මේ පස් සෑම්පල් එක ඉවත් කරලා ඊට පස්සේ මේ ඇතුළත තියෙන ජලය ටික පෙට්‍රිදීසියකට ගන්න. පෙට්‍රිදීසියට ගත්තු ජලය ස්වල්පයේ බැගින් නොරලෝසු තටියකට දාලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරාම අපිට මේ පස් සෑම්පලේ හිටිය නෙමටෝඩාවන් අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද අපිට නෙමටෝඩාවන් පේන්නේ කියලා. අන්වීක්ෂයෙන් නොගල පරීක්ෂා කරනකොට අපිට නෙමටෝඩාවන් මෙන්න මේ වගේ සිහින් දිගට පණුව ආකාරයක් මේ අග කෙළවර උල් වෙලා තියෙන මේ වලිගය පැත්ත මේ මොට කෙළවරක් තියෙන මේ තමයි එයාගේ මුඛය පැත්ත එයාගේ මුඛය තුල තියෙනවා මේ වගේ පොඩි කටුවක්
අපි මේකට කියනවා ස්ටයිලට් එක කියලා චුණ්ඩාව මෙතන මේකට ස්ටයිලට් කියලා කියනවා ඊට පස්සේ මෙයාගේ මේ ශරීරයේ විනිවිද පේන ශරීරයක් මේ වගේ මේ දෙපැත්තේ ධාර දෙකක් විදියට පේනවා මේ ශරීරය තුළ එයාගේ පද්ධති අපිට සෛල ගුණ විදියට දකින්න පුළුවන් මේ ශුණ්ඩාව තියෙන පරපෝෂී මේ නෙමටෝඩාවන් තුල පමණයි හේතුව මේක භාවිතා කරන එයාලා ශාකයේ පටක සිදුරු කළ ශාකයේ තුළට ඇතුළු වෙන නිසා ශාකයෙන් පෝෂණ අවශෝෂණයේදී සෛල තුවාල කරන්නේ එතකොට මේ ඉන්නේ සාමාන්‍ය පිරිමි සතෙක් එහෙම නැත්නම් ලාවාවදියේ නෙමටෝඩාවන් මේ නෙමටෝඩාවන් ගැහැණු සත්තු වර්ධනය වෙනකොට ප්‍රජනන අවධියට එනකොට මෙයාලා ශාකයේ මුල් තුලට ගමන් කරලා එයාලා නතර වෙනවා නවතිලා පෝෂණය ලබා ගැනීමක් කරනවා මෙහෙම නතර වුණාම එයාලට ඉන්න සුව පහසු විදියට ප්‍රදේශ එයාවට සකස් කරගන්න එයාල මේ සෛල විශාල කරලා මේ වගේ සෛලයේ ඉදවීම ඇති වෙනවා වෙන මේ වගේ තැන් තමයි ඕගොල්ලෝ මුලේ තියෙන මේ අර ඉදිමුම් ස්ථාන විදියට දකින්නේ ඔයාලට පුළුවන් නම් ඉතා තුනී හරස් කඩක් මේ වගේ ඉදිමිච්ච ස්ථානයකින් ඉතා තුනී හරස් කඩක් අරගෙන කතාවක් සකස් කරගන්න ඒ කතාව තුළ ඔයාලට ගෑනු සතු නිරීක්ෂණය කරන්න පුළුවන් සෛල අතර මෙන්න මේ හැඩයට අපි මේකට කියනවා පයාස් හැඩති කියලා මෙන්න මේ වගේ හැඩයකට මේ නෙමටෝඩා ගැහැණු සතා පත් වෙනවා ප්‍රජනන අවධිය වෙනකොට ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ කොටස සම්පූර්ණයෙන්ම බිත්තර වලින් පිරිච්ච බිත්තර මල්ලක් විදියට ඒ කියන්නේ මේ කොටසේ සම්පූර්ණයෙන්ම බිත්තර මෙයාගේ ශරීරයේ මේ හරිය තියෙන්නේ එතකොට මේ විදියට යා මේ සෛලයේ තුල මේ ශාකයේ තුල ඉඳගෙන බිත්තර නිපදවනවා